අපි අද යන්න හදන ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නගරයක් වෙන මඩකලපු නගරයට. මේ මඩකලපු නගරය කලපුවක කොටසක් වැලි කරයක් මත පිහිටලාලු හැදිලා තියෙන්නේ. වෙරළ බඩ කලාපයක් වෙන මේ මඩකලපු දිස්ත්‍රික්කය වටා දූපත් සහ අවට ප්‍රධාන ගොඩබිම ආශ්‍රිතව තියෙන නගරයක් නිසා තමයි මේ නගරයට කලපුව කියන අර්ථයෙන්ම මඩකලපුව නමින් හඳුන්වලා තියෙන්නේ. මඩකලපුව බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා දැන් මම ඉස්සරහට යනවා රශ්මිලාකට කතා කරා මඩකලපුවට ඇවිල්ලා එයා තමයි නවතින තැනක් එහම ඔක්කොම arrange කරලා දුන්නේ මට දාලා කොච්චර වෙලාවකින් ඉතර දදින්නේ දැල දාලා කොච්චර වෙලාවකින් ඉතර දාපෝ අදින්නේ බස් එකෙන් බහැලා ටික දුරක් ඉස්සරහට යද්දි වීසි දැල් දාලා මාළු වලන මම කෙනෙක් හම්බුණා. ඉතින් එයාලා වීසි දැල් දාලා මාළු වලනකන් හිටියට මාළු නම් හිටියේ නැහැ. මේ මං එයාලගෙන් ඇහුවාම කිව්වේ මේ දවස්වල වැස්ස හින්දා කලපුවට මාළු වෙනවා හරි අඩුයි කියලා. ඒ හින්දා තමයි මාළු නැත්තේ කියලා තමයි ඒ මාම කිව්වේ.
කලප වටේ මම පොඩි රවුමක් කියා ඉතින් ආවේ කේ පොඩි රවුමක් දාලා යන්න ඕනේ කියලා ඒ යනකොට මට පොඩි හට් එකක් හම්බුණා මම හිතන්නේ එතන view point එකක් අපි හිටලම් බලමු එතනට අවුවේම පයින් ඇවිදන් යනකොට පොඩි තනක් හම්බුණා මඩ කලපුවට යාබදව තියෙන කලපුව සිරිනර්මන් පුළුවන් ස්ථානය මම හිතන්නේ එතන view point එකක් වගේ තනක් වෙන්න ඇති කියලා මම හිතනවා මේ එතන ඉඳන් මේ තියෙන කලපුව මම දැන් මෙහෙම නවතින තැනට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා change කරගෙන කල්ලඩි පාලම බලන්න යනවා. ඉතින් අපි කල්ලඩි පාලම ළඟදී හම්බ වෙමු. අපි වඩා පාලම උඩටත් යන් මේ පාලම උඩ නම් දැනට ගොඩක් දැනගෙන හැ ෆුඩ් සයිකල් වලින් යන කට්ටිය තමයි යන්නේ. පයින් යන අය යනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ ඒ හතර මාර්ගයේ ඉදි කරලා තියෙන පාලමක් තමයි කල්ලඩි පාලම. ඉතින් කල්ලඩි පාලමේ මේ පැරණි පාලම තමයි මේ අපිට දිස්සන්නේ. ඊට එහා පැත්තෙන් යන මට දකුණු පසෙ පේන තියෙන සුදු පාටට අලුතෙන් හදලා තියෙන පාලම. මම දැන් ඉන්නේ කල්ලඩි පාලම යට. මේ අලුතෙන් හදලා තියෙන පාලම. ඒ වගේම මේ තියෙන්නේ පරණ පාලම. මේ හරියේ කිඹුල්ලු හැම ඉන්නවලු. මම අම්මලත් එක්කලා චූටිම චූටි කාලේ ඇවිල්ලා තියෙනවා මෙතනට ඒ වුණාට මම දැන් අද තනියම ඇවිල්ලා ඉන්නේ. ඒ ආව තැන විදිහට මතකයක් තියෙනවා. මොකද පාලම යටට අපි ඇවිල්ලා බලලා ගියා මෙතන. ලොකු මතකයක් නැති නමුත් මේ හරියම මතකයි තරමක් දුරට. මේ පාලමේ නම් දැන්ට මේ පේන තියෙන පාලමේ නම් වාහන යන්නේ නැහැ පොඩි සයිකල් එහෙම වගේ යන්නේ. දෙදාන පාරේ තමයි දැන්ට අලුතෙන් හදලා තියෙන පාලමේ තමයි බස් වගේ ලොකු වාහන පවා යන්නේ. අපි බලමු. මේ ඔයාලට දිස්සෙන්නේ පරණ පාලම. පරණ පාලමත් එක්කලා මේ සුදු පාටින් දිස්සෙන්නේ අලුත් පාලම. මේ මඩ කලපුව කොඳු හුලකුත් දෙනවා. හැබැයි මෙතන ගොඩක් ලොකු රස්තයක් දැරෙන්නේ නැහැ. මම කලපුව උඩ පාලමෙන් යනකොට නම් සාමාන්‍ය ලොකු රස්නයක් දැරෙනවා. වුණාට මේ හරියට කරන්න පොඩි සීතලක් දැරෙනවා. පොඩ්ඩක් නැඹුරු වෙන්නවා මේ තියෙන අලුත් පාලම. ඒත් එක්කම කලපුව දිස්සෙනවා. කලපුව සිටිජේට යනකම් පේන මායිමට පේන තියෙනවා. Thank you.
අවසරයි මඩකල් ප්‍රදේශයේ කොහොමද අවසරයිනේ ඉතින් මම දැන් කල්ලාඩි පාලම ළඟ ඉඳලා චුට්ට වෙලාවක් ඉඳලා කල්ලාඩි පාලම ළඟ චුට්ට වෙලාවක් ඉඳලා යන්න හදන්නේ මෙතන ඉඳන් කිලෝමීටර් 1.5ක් විතර දුරක් ලේඩි මැනින් පාරේ යන්න තියෙනවා ශාන්ත මරියා දෙවමැදුරට ශාන්ත මරියා දෙවමැදුරට යන අතරමඟදී අපිට යන්න පුළුවන් මඩකලපු බලකොටුවට වම් පැත්තට හැරෙන්න යන්න තියෙන්නේ ශාන්ත මරියා දෙවමැදුරට යන්න කලින් මම තීරණය කරා ආපහු එන්න වෙන හින්දා මඩකලපු බලකොටුවත් බලාගෙනම ශාන්ත මරියා දෙවමැදුරට යන්න
මඩකලපුව බලකොටුව 1628දී පෘතුගීසීන් විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. එය 1638 මැයි මාසේ 18 වෙනිදා ඉඳන් ලන්දේසීන්ගේ පාලනයට නතු වෙලා තියෙනවා. ඊටත් පස්සේ 1745 වර්ෂයේ ඉඳන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් තමයි භාවිතා කරලා තියෙන්නේ. කල්ලඩි පාලම කල්ලඩි පාලම ළඟින් ඉඳන් බලනකොට මේ පැත්තට පේනවා මඩකලපු බලකොටුව මේ මඩකලපු කලපුව ජෙලිෆිෂ්ලා ඉන්නවා මෙතන කලපුවේ පාවි පාවි මඩකලපු බලකොටුව බලලා මම දැන් ශාන්ත මරියා දෙවමඳුරට ළඟා වෙලා ඉන්නේ මඩකලපු බලකොටුවේ ඉඳන් වැඩි දුරක් නැහැ ශාන්ත මරියා දෙවමඳුරට ශාන්ත මරියා ආසන දෙවමඳුර නමින් හඳුන්වන මෙම දේවස්ථානය රෝමානු කතෝලික අනුබැඳියාවක් පවතින ලතින් සම්ප්‍රදායට අනුව පිළිවෙත් පවත්වන ආසන දෙවමඳුරක් ඉතින් මගේ මඩකලපු සංචාරයේ පළමුවන දිනේ ගමනාන්තය දැන් ළඟා වෙලා තියෙන්නේ මඩකලපු සංචාරයේ දෙවැනි දිනේ වීඩියෝව ලබන සතියේ සෙනසුරාදා රාත්‍රී 7ට බලාපොරොත්තු වෙන්න මේ ට්‍රැවල් විත් ඩිලනි කළු කෙල්ල එක්ක රටවටේ